අයිබෝවන් ඔබ රූපහණි ප්‍රධාන තොරතුරු ප්‍රකාශය සමගින් මම දිස්නා යමුනා කුමාරී මම අමිල ජයසේකර මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති විශේෂ පාඨ මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යතුරේ රාජකාරී ආරම්භයි නව කැබිනට් මණ්ඩලයේ දිරුම් දීම හෙට ජනපති අගරදුගුරු හිමිපාණන් හමු වෙයි විපක්ෂ නායකත්වයේ වෙනුවෙන් එජාපේ අර්බුදයක් දිවංගත අගමැති දීමු ජයරත්න මහතාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට ඇමරිකාව මරණ දඬුවම තාවකාලිකව අත්හිටුවයි දේශීය පුවත් මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද සවස දිරුම් දුන්නා ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාතෘභූමියේ යුක්ති සහගතම දේශපාලන අරගලය උත්කර්ෂයට නංවන අභිමානවත් මොහොත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව අග්‍රාමාත්‍යතුමන් දිවුරුම් දීම සඳහා වන ජාතික මහෝත්සවයේ ආරම්භයයි මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරුණා මහින්ද රාජපක්ෂන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටවීමට කිලිම හෝ අන්‍යකාරී ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටදී ආධාර දීම අනුවල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානී යුක්ත ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා දේශපාලන පක්ෂ නායකින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද දිරුම් දීමේ අවස්ථාවට සහභාගී වුණා புதிய பிரதமராக பதவியேற்றுக் கொண்ட கௌரவ மஹிந்த ராஜபக்ச அவர்களுடைய தலைமைத்துவத்திலும் இந்த நாடு மீள் எழுச்சி பெறும் திருந்திமின் அனதுருவ அக்ரமாத்திய மஹிந்த ராஜபக்ச மகதா சிய தூரே ராஜகாரிய ஆரம்ப கலா ஏ அக்ரமாத்திய காரியாலயதி சோபிதா குண சம்பன்னோ அனோமதாசே தனுத்தமோ பதுமோ லோகபஜ்ஜத நாரத அர අග්‍රමාත්‍ය ලේකම්වර යාලිසපත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතායි. අපි විශේෂයෙන්ම මහා සංඝරත්නය හැටියට අපේක්ෂා කරනවා මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි කියලා. මූලික අඩිතාලම වර්තමාන ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දමා තිබෙන බව පැහැදිලි. ඒ වගේම අපි අනිත් මැති ඇමතිවරුන්ගෙනුත් ඉල්ලා සිටිනවා ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දමපු අඩිතාලම ශක්තිමත් කරගෙන යාම සඳහා ඔබේ සහයෝගය ලබා දිය යුතුයි. ඇමති මණ්ඩලය 15කට අඩු කරලා තියෙන වෙලාවක කැබිනට් ඇමති මණ්ඩලය හැම දිනාටම තම තමන්ට ඒ බලාපොරොත්තු පරිදි අමාත්‍යකම් ලැබෙන එකක් නැහැ. ඒ වගේම ආයතන කාර්ය මණ්ඩල අඩු කිරීම හරහා සමහර උදවියට ඒ බලාපොරොත්තු විච්ච විදිහට සමහර දේවල් ලැබෙන එකක් නැහැ. ඒ නිසා මේ අවුරුදු 5-10 හැම කෙනෙක්ම 100%ක් කැපකිරීම කළ යුතු වෙනවා. මේ රට සෞභාග්‍යමත් සාධාරණ නීතිගරුක සත්‍යගරුක විනයගරුක සමාජයක් බවට පත් කරගත්තොත් එහි ප්‍රතිලාභය මේ සමස්ත රටේම ජනතාව භුක්ති විඳින දවසට ඒ ආශිර්වාදෙම අපිට හොඳටම ඇති. තවත් පරම්පරාවකට මේ රට හදන්න බාර දෙන්න බෑ. මේ පරම්පරාව විසින්ම මේ වැරදි නිවැරදි කළ යුතු වෙනවා. මහා සංඝරත්නය අන්‍යාගමික පූජකවරුන් දේශපාලඥයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳ සැකසුණු විශේෂාංගය දැන් සිය පියාණන්ගේ අභාවින් පසු 1967 වසරේදී දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවරට බෙලියත් ආසනය නියෝජනය කරමින් 1970 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයායි. 1989 සිට යළි පාර්ලිමේන්තුවට පැමිණියතුමා 2004 වසරේ අප්‍රේල් මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා. 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා මෙරට පස්වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා දිරුම් දෙනු ලැබුවා. තිස් අවුරුදු යුද්ධය නිමා කරමින් මව්බිමට සාමිය උදා කිරීමට නායකත්වය දුන් එතුමා 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා යළි ජනාධිපති ධුරයට තේරීපත් වුණා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූද ජනතාවගේ දැඩි ඉල්ලීම හේතුවෙන් යලි ජනතා සේවීට පිවිසි එතුමා 2018 වසරේ පෙබරවාරි 10 වෙනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් එතුමා නායකත්වයේ දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට සමත් වුණා. මෙය නව දේශපාලන පක්ෂයකට 70%කට අධික පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමි වූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වුණා. 2019 වසරේ ජනවාරි මාසයේදී දෙවන වරටත් විපක්ෂ නායක ධුරයට පත් රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ රජයේ පෙරලා දැමීමට අවශ්‍ය ජනතා බලය සංවිධානය කළා. ජනහදවත් තුල නොමැකන නාමයක් සනිටුහන් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරට දේශපාලනයේ සුවිශේෂී චරිතයක් බවට පත් වුණා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට උණුසුම් සුබපැතුම් එක් කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් මගින් ඉන්දිය අග්‍රාමාත්‍යතුමාගේ සුබපැතුම් එක් කෙරුණා. ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සමීපව ක්‍රියා කිරීමට තමා අපේක්ෂා කරන බවයි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩ බාර ගැනීමෙන් අනතුරුව ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකු දැක්ව අදහස් කිහිපයක් දැන් හරි නායකයෝ එක්ක මේ රට හරි පැත්තකට ගන්න ඉදිරි අවුරුදු කීපය තුළ හැකියාව ලැබෙනවා. දැනටමත් කියපු දේවල් පොරොන්දු යම් තාක්ෂණයකට වෙනසක් ඇති කරගන්න ආරම්භ කළා. වචනයට විතරක් සීමා වෙන්නේ නැතු ක්‍රියාවෙන්ම යම් යම් වෙනස්කම් සිදු කරලා තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට ඇමතිවරු 15 දෙනෙක් හෝ 16 දෙනෙක් පමණයි ඉවුරුන් දෙන්නේ. ජනාධිපතිතුමායට උපදෙස් දීලා තියෙනවා වහාම වැඩ බාර අරගෙන රට නැවට යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාමාර්ග ගන්න කියන කාරණේ. මේ වන විට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තිබෙනවා. මේ රට අපේ මාතෘභූමිය කඩන්න නැතුව බෙදන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු ජන කොටස් වලට කැමැති තැනක ජීවත් වෙන්නට ජීවනෝපාය සලස ගන්න පුළුවන් සංවර්ධිත අලුත් රටක් ඇති කර ගැනීම සඳහා වෙන ආරම්භයේ සනිටුහන් වෙලා තියෙනවා. මේ වන විට සුවිශාල ජනතාවක් බලාපොරොත්තුෙන් හිටියේ එතුමා කොයි වෙලාවේ අගමැති වේද කියලා බලාගෙන හිටියේ. දැන් ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණා. අපිට විශ්වාසයි එතුමා මේ රට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අත්වැල් බැඳ ගනිමින් රටේ දේශීය අනන්‍යතාවය රැක ගනිමින් දේශීය ආර්ථිකය සකස් කර ගනිමින් මේ රට ඉදිරියට මේ රට වැටලා තියෙන අගාධයෙන් අනිවාර්යම බේරගන්න බවට. දැන් ඉතින් අපි ප්‍රාර්ථනා කරපු දේ හරි රට දිනවන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දුන්නා. රටේ ජනතාවට අවශ්‍ය කරලා තිබුණ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කළා. දැන් තියෙන්නේ ඊරුදනාටම එකතු වෙලා රටේ ජනතාව ප්‍රාර්ථනා කරපු ඒ අනාගතය උන්ට හදලා දෙන එක. ඉදිරියේදී රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙන කාලයක් උදා වේවි. අද අපි බොහොම සතුටු වෙනවා රට බේරාගත්ත නායකයෝ දෙන්නෙක් අද මේ රටේ පාලනයට පත් වුණා. පළාත් හයක් සඳහා නව ආණ්ඩුකාරවරුන් අද පත් කරනු ලැබුවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඔවුන් අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. බස්නාහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියයි. නීතිඥ ලලිත් යූ ගමගේ මහතා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයායි. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා දිවුරුම් දුන්නා. තිකිරි කොබ්බෑකඩුව මහතා පත් කර ඇත්තේ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි. රාජා කොල්ලුරේ මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණා. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ මහතා පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද නව පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. නව අමාත්‍ය මණ්ඩලය හෙට දිනේ පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල සලහප්පෙරුම් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ අද පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා. ගරු කතානායකතුමා පක්ෂ නායක රැස්වීම කැඳවලා තිබුණා කරුණු දෙකකට. එකක් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කරන්න, දෙවෙනි කාරණේ හිටපු අගමැතිතුමා දිමුජයරත්න අගමැතිතුමාගේ දේහය පාර්ලිමේන්තුවට රැගෙන එන හෙට හවස ඒකේ කටයුතු පිළිබඳව සාකච්ඡා කරන්න. බොහෝ විට හෙට කැබිනට් මණ්ඩලය දිරුම් දීමට නියමිතයි. අග්‍රාමාත්‍ය ධුරයෙන් නිලාස් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද අලිගහ මන්දිරෙන් නික්ම ගියා. රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අලිගහ මන්දිරයේ කාර්ය මණ්ඩලයට ස්තුතිය පළ කළා. අනතුරුව දෙපළම නික්ම ගියා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවිය වසර 42ක්. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළ අපේක්ෂකයා පරාජයට පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ට ජයක් ලැබීමත් සමග අගමැතිවරණයෙන් ඉවත් වීමට වික්‍රමසිංහ මහතා තීරණය කළා. රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා පහකදී මෙරට අග්‍රාමාත්‍ය දුරේ හොබෝ ඇති අතර සිය දුර කාලය සම්පූර්ණ කිරීමට ඉන් එක් වතාවකදීවත් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණේ නැහැ. 1977 සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක්. විපක්ෂ නායක ඇතුළු අමාත්‍ය දුර කිහිපයක්ද ඔහු විසින් හොබවනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයට පසුගිය වසර 25ක දීර්ඝ කාලයක් තිස්සේ නායකත්වය ලබා දෙන්නේද රනිල් වික්‍රමසිංහ මහතායි. රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරීව සම්මහතා අද කතානායකවරයා වෙත ලිපියක් යවා තිබෙනවා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂ නායක ධුරයට පත්කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරු 40 දෙනෙක්ගේ අත්සන් සහිත ලිපියක් කතානායකතුමා වෙත බාර දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරරා මහතා පවසන්නේ. අද දින එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය අත්සන් කරපු ලේඛනයක් අපි බාර දුන්නා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතුමාට ලබා දී යුතුයි කියලා. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙම කරුණ ගැන සාකච්ඡා කරන්න රැස්ුනේ නැහැ. ඒ නිසා පක්ෂයේ තීරණයක් නෙමෙයි. ඒ වගේම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂ නායකවරයා පිළිබඳව තීරණයක් ගැනීම සඳහා රැස්ුනේ නැහැ. ඒ අනුව මේක පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණයකුත් නෙමෙයි. ඒ කියන්නේ කොටින්ම අකිල විරාජ් මහතුමා විසින් තමන්ගේ පෞද්ගලික මතයට විපක්ෂ නායකවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතුමාව පත් කළා තියෙනවා. අකිල විරාජ් මහතුමා මුළු පක්ෂයමයි කියන පදනමෙන් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒක වැරදි. මේ පිළිබඳව ගරු කතානායකතුමාට අපි දැනුම් දුන්නා. අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පසු විපක්ෂ නායක ධුරයේ හිස්තැනක් ඇති කරන්න උවමනාවක් නැහැ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර ආසන ගානක් හිමි පක්ෂය එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විදිහට මම කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරා පක්ෂයේ නායකතුමා පත් කරන්න කියලා. එය දැන්නේ සාමාන්‍ය සම්ප්‍රදාය. මම මහලේකම්වරයා වශයෙන් මට තිබෙන බලය අනුව ගරු කතානායකතුමාට ඒ පිළිබඳව දැන්විය යුතුව තිබෙනවා. ඒ අනුව කතානායකතුමා පිළිගත්තා. එය අනාගතයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සතිවාරයේ කතානායකතුමා විසින් ප්‍රකාශයට පත් කරන්න නියමිතව තිබෙනවා. විරුද්ධ පක්ෂ නායකයා තෝරා ගැනීම පිළිබඳ මතුවී තිබෙන තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක ස්වභාවයේ විෂයපතයට අයත් නොවන අතර එය පක්ෂ අභ්‍යන්තරයේ විසඳාගත යුතු බවයි කතානායකවරයා පවසන්නේ. අද පෙරවරුවේ පක්ෂ නායකින්ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සම්ප්‍රදානුකූල විරුද්ධ පක්ෂ නායකයා විය යුත්තේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සිටින දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා බවයි කතානායකවරයා එහිදී සඳහන් කළේ. අදාළ දේශපාලන පක්ෂයේ මහලේකම්වරයා විසින් කතානායකවරයා වෙත ඒ බව දැනුම් දීම පක්ෂ මහලේකම්වරයාගේ යුතුකම බවයි කතානායකවරයා අවධාරණය කර ඇත්තේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද එජාප සිරුකොත පක්ෂ මූලස්ථානයේදී සිය ආධාරකරුවන් හමුවීමට ගත් උත්සාහය අසාර්ථක වුණා. අනතුරුව ඔහුගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ලෙස යොදාගත් වොක්ෂෝල් වීදියේ කාර්යාලයේදී ආධාරකරුවන් හමු වුණා. පක්ෂ මූලස්ථානයේ සංවිධාන කර තිබූ හමුව අවලංගු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබුණා. ඒ හේතුවෙන් සිරිකොත මූලස්ථානයේ අසල අද උදේ නොසන්සුන් තත්වයක්ද හට ගැනුණා. අපි මෙතනට ඉන්නේ සජිත් මහත්තයා වෙනුවෙන්. දැන් අපි මෙතන ඉන්නේ අපි තරහෙට යන්නේ නැතුව. මොකද අපි මේ ඉස්සෙල්ල කලියෙන් ඊය රෑ වෙනකම්ම 9 වෙනකම්ම මම තිබ්බේ මෙහෙ කියලා. කුල විරාජ් මේ අපේ මහලේකම්තුමාත් කියලා දෙනවා නම් ගේට්ටු වහන්න කියලා. ගේට්ටු වහන්න ප්‍රශ්නයක් නැහැ. අපි යනවා සජිත් ප්‍රේමදාසෙක්. ආයි දෙකක් නැහැ. මන්ද මම නම් මයි ජීවිතේට එන්නේ නැහැ මං ආයි. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා සහ ආධාරකරුවන් අතර හමුව වොක්ෂෝල් වීදියේ කාර්යාලයේදී පැවැත්ුණා. අනාගත සුජාතික රාජ්‍යයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා අත්වල් බඳ ගන්නා ලෙස දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ ලේකම් සුගත් හේවපතින මහතා මාධ්‍ය හමුවක් ඇඳුමින් අද කියා සිටියේ සියලු ජාතීන් මාතෘභූමිය ආරක්ෂා කර ගැනීම සඳහා එක්විය යුතු බවයි.
සජිත් ප්‍රේමදාස දේශද්‍රෝහි කඳවුරේ අපේක්ෂකයා වෙමින් මේ රට බෙදන්න ඉල්ලන TNA සංවිධානය සුමන්දිරන්ලා එකතු කරගෙන දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගන්න. දෙමළ ජනතාවගේ ඡන්දය 80%ක් සජිත් ප්‍රේමදාසට ලැබෙනකොට අපි අපේ ගෞරවය, උත්තමාචාරය වගේම අපේ ප්‍රණාමය පුද කරන දේශප්‍රේමී ජනතාවක් ගෝඨාභය රාජපක්ෂට දකුණේ මේ රටේ සොජාතික ජනයා සමග කෙලින් හිට ගන්න. මේ රටේ සොජාතික ජනයා විසින් ගොඩනගන සිංහල, දෙමළ, මුස්ලිම් ભેදයෙන් තොර වෙච්ච අපේ සොජාතික රාජ්‍යයත් එක්ක එකතු වෙන්න කියලා හකීම්ගේ, බදූදීන්ගේ, ඒ වගේම TNA සංවිධානයේ පච ප්‍රචාරවලට රැවටිච්ච ජනයාට අපි ආරාධනා කරනවා. මේ අපේ මාතෘභූමිය. මේක සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාට අයිති මාතෘභූමිය. හෙට දවසේ අපි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සංඝ වෙදගුරු ගොවි කම්කරු පංචමහා බලවේගයත්, ශිෂ්‍ය සහ කම්කරු බලවේගත් එක්ක හෙට දවසේ නිර්මාණය කරන අනාගත සොදේශීය රාජ්‍යය ගොඩනගන්න අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා. රුපියල් 5කින් ඉහළ දැමූ පාන් මිල යළි අඩු කළ බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය පවසනවා. තිරිඟු පිටිමිල වැඩි කිරීමට පිටි සමාගම් ගත් තීරණය හේතුවෙන් පාන් මිල රුපියල් 5කින් ඉහළ නැන්වන බව ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කෙරුණා. පිටිමිල යළි පහළ දැමීමට අදාළ සමාගම් තීරණය කිරීම හේතුවෙන් වැඩි කළ මිල යළි අඩු කළ බවයි සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය පවසන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ මාධ්‍ය හමුවක් අද වර්ක්ෂොල් වීදියේ පිහිටි එම පක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වුණා. විශේෂයෙන්ම දැන් ජනතාව වරමක් දීලා තියෙනවා. ඔවුන් ලබා දුන්නු පොරොන්දු ඉෂ්ට කරයි කියලා ජනතාව බලාගෙන ඉන්නවා. මම වගකීමෙන් කියනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලු දෙනාට ඉවසන්න අපි ඔබලාගේ අවශ්‍යතාවය හැකි ඉක්මනින් ඉෂ්ට කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරනවා. නව මුහුණුවරකින් අපි යන්න ඕනි ඉස්සරහා මැතිවරණයකට. ඇත්තරම මම වර්තමාන ජනාධිපතිතුමාට මහන්සි වෙච්ච සියලු දෙනාට අපි සුබ පතනවා. අපි කුහක නැහැ, අපි රණ්ඩු වෙන්න යන්නේ නැහැ. අපි බලාගෙන ඉන්නවා ඔබතුමාලා කොයි විදිහට ඉදිරි අවුරුදු මේ රට කරන්න කියලා. මම දැක්කා ඊයේ දවසේ අන්තවාදී කණ්ඩායම් කීපයක්ම විසිරුව හැරලා තියෙනවා. ඒක ඇත්තට මේ රටේ සියලු දෙනාට හොඳ ආරංචියක්. තම පක්ෂයේ බරපතල පරාජය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා තම දිස්ත්‍රික්කය අන්ත පරාජයට පත්වීම බරපතල තත්වයක් බවයි නවින් දිසානායක මහතා පවසන්නේ. අපි එක්සත් ජාතික පක්ෂයෙන් අපි හිතුවා අපේ ජනප්‍රියම නායකයා ඉදිරිපත් කරන්න. නමුත් කනගාටුදායක ප්‍රතිඵලයක් අපිට ආවා. අඩු ඡන්ද ප්‍රමාණයක්. ඒ කියන්නේ කරට කරවත් නැහැ සතුන්. ඇයි එහෙම වුනේ කියන එක අපි හොයන්න අවශ්‍යයි. පැහැදිලිවම අපගේ සිංහල බෞද්ධ ඡන්ද පදනම විශාල වශයෙන් හීන වෙලා තියෙනවා. අපගේ අපේක්ෂකතුමාගේ දිස්ත්‍රික්කෙම විශාල වශයෙන් පරාජයට ලක් වෙලා තියෙනවා. මේ නාගරික ඡන්ද පදනම, වෘත්තිමය ඡන්ද පදනම, තරුණ ඡන්ද පදනම මේ සියලු දෙයක්ම විශාල වශයෙන් අපේ පක්ෂයට හීන වෙලා තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන් එක් එක්කෙනාට ඇඟිලි දික් කරන එක නෙවෙයි. අපි පක්ෂයක් හැටියට මේ පරාජය බාර ගන්න ඕනේ. සාද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගොඩාක් හොඳ දේවල් කරනවා කියලා අපිට පේනවා. එකක් තමයි රාජ්‍ය ලාංඡනය තරක් මේ කාර්යාලවල දාන එක. කොච්චර හොඳ දෙයක්ද ඒක. ඇයි මේ දේශපාලනඥයෝගේ මූණවල දාන්නේ හැමතැනම? එතකොට එතුමාගේ ආරක්ෂාවට යන වාහන එතුමා අඩු කරලා තියෙනවා. එතුමාගේ කාර්ය මණ්ඩලය 2500ක ඉඳලා 200ට අඩු කරලා තියෙනවා. මේ ඔක්කොම හොඳ දේවල්. අපි හොඳ දේවල් වලට හොඳයි කියන්න අවශ්‍යයි. නමුත් මේ රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. මහාත්මා දේශපාලනින් ඉන්න අපි අනිවාර්යයෙන්ම ඒ ශක්තිමත් විපක්ෂය ගොඩනගන්න උත්සාහ කරනවා. රුවන්වැලි මහසෑයට පළඳවන රන් පාදම සහිත නව ජෝඩාමාණික්ය සැදැහැවතුන්ගේ වන්දනාමාන සඳහා කුරුණෑගල ඇත්කද රජමහා විහාරයේ තැන්පත් කර තිබෙනවා. එය හෙට උදේ 6ට අනුරාධපුරය දක්වා වැඩම කරවීමට නියමිතයි. චූඩාමාණික්කයේ මධ්‍යම රාත්‍රී දක්වා බණ්ඩාර නායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තැන්පත් කර තිබුණා. එය අද කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරයට වැඩම කරනු ලැබූ අතර අද සවස 6 සිට හෙට උදෑසන 5 දක්වා සැදැහැවතුන්ට දැකබලා ගැනීමටත් වන්දනාමාන කිරීමටත් අවස්ථාව සලසා තිබෙනවා. 23 සහ 24 දින දිවා රාත්‍රියේ 25 වනිදා දහවල් 12 දක්වාත් චූඩාමාණික්ක අනුරාධපුර රුවන්වැලි මහසෑය මළුවේදී ඉදිකළ විශේෂ මණ්ඩපයේ තැන්පත් කිරීමට නියමිතයි. නව චූඩාමාණික්ක රුවන්වැලි මහසෑයේ පළඳවීම සිදු කරන්නේ ලබන 25 වනිදායි. චූඩාමාණික්ක සහිත රන් ආලේපිත කොත්වහන්සේ නොවැම්බර් 26 වෙනි දින නිරාවරණය කිරීමට නියමිතයි.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වනවා මෙන්ම විපතට පත් වූවන්ට වහාම සාධාරණ ඉටුකරනීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ඒ සඳහා පත් කරන කමිටුවට නියෝජිතයෙකු නම් කරන ලෙසද ජනාධිපතිතුමා කාදිනල් හිමිපාණන්ගෙන් අද ඉල්ලා සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පස්තරුවේ අගරදුගුරු මැදුරේදී අති උතුම් වෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටුවා. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාදිනල් හිමිපාණන් බැහැදුටු ප්‍රථම අවස්ථාව මෙයයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් නොවන බව කාදිනල් හිමිපාණන් ජනාධිපතිතුමාට කියා සිටියා. පාස්කු බෝම්බ ප්‍රහාරය, ඒ බෝම්බ ප්‍රහාරයෙන් නීගිය 300ක් විතර කිට්ටු කරන ජනතාවට තාම හරියට සාධාරණයක් ඉෂ්ට වුණයි කියලා අපිට කියන්න අමාරු. මේ සිද්ධිවලට සම්බන්ධයි කියලා කියන සමහර අය ගැන විමර්ශනයක් හරියාකාරව කරලා නැහැ, සිදු වෙලා නැහැ. ඒක එක්තරා විදියකට කාපට් එක යටින් හංගන්න උත්සාහ කරලා තියෙනවා. මේ බෝම්බ ගැහීම සහ මේ මිනිසුන් ඝාතනය කිරීමට සිදු දුන්න හැම කරුණක් හැම අංශයක් ගැනම විග්‍රහ කළ යුතුයි. ඒ නිසා අපි මේ පිළිබඳව ඔබතුමාගේ රජයෙන් බලාපොරොත්තු වෙනවා ඒ ජනතාවට සාධාරණ ඉෂ්ට වේ කියලා. දැනටමත් මම ක්‍රියාත්මක වෙලා තියෙනවා මේ වගේ සිද්ධියක් නැවතත් සිදු නොවන්නට. මේ පෞද්ගලික කාලේ විශේෂයෙන්ම අපේ හොඳම බුද්ධි නිලධාරීන්ට ඒ ක්‍රියා කරන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒක තමයි මේකට මූලිකම හේතුව. දැනට අපි තව දුරටත් බුද්ධිතරතුරු හොයලා අල්ලගත්තේ නැති අයව අල්ලගෙන ඒ ක්‍රියාදාමය කරන්නට උපදෙස් දීලා තිබෙනවා. වහන්සේගේ පැත්තෙනුත් අපිට මේ කමිටියකට කාමහරි සම්බන්ධ කරනවා නම් වහන්සේටත් ඒ ගැන විශ්වාසයක් ඇති වෙනවනේ. මේක ඇත්ත. මම හිතන්නේ ඒ පැත්තත් මම ඉල්ලා හිටින එකයි. මම කමිටියක් අපොයින්ට් නොකරේ මේ සාකච්ඡාවෙන් පස්සේ ඒක පත් කරන්න. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගංගාරාමය සහ නාරාහිම්පිට අභයාරාමය විහාරස්ථාන වෙත පැමිණ අද ආශිර්වාද ලබා ගත්තා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට පෙරම කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් සිදු කළා. අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරිය ආරම්භ කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණියා. අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ආගමික වතාවත් දිවංගත හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතාගේ දේහය හෙට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙනීමට නිමිතයි. දේහය පසුරු 1 සිට 3 දක්වා එහි තැන්පත් කෙරෙනු ඇති. දීමු ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ ඥාති හිත මිත්‍රාදීන්ට හැකි බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. මෙරට 14 වෙනි අග්‍රාමාත්‍යවරයා වූ දීමු ජයරත්න මහතා 1970 මැතිවරණයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. 1951 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු එහි 13 වෙනිදා ලෙස පක්ෂ සමාජිකත්වය ලබා ගත්තේද දීමු ජයරත්න මහතායි. එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා රාජ අනුග්‍රහයෙන් ගම්පොළ දොළුව ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. අධ්‍යන පොදු සහතික පත්‍රය සාමාන්‍ය පෙළ විභාගය ලබන මස දෙවැනිදා ආරම්භ වෙනවා. එය 12 වෙනිදා දක්වා පැවැත්වෙනවා. විභාගයට මෙවර 417,008 දෙනෙක් පෙනී සිටිනවා. විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 433,050ක්. 283,958 දෙනෙක් විභාගයට පෙනී සිටින්නේ පෞද්ගලික අයදුම්කරුවන් ලෙසයි. විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 4,987ක් වන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541ක් ක්‍රියාත්මකයි. මෙවර විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක්ද පැවැත්වෙනවා.
ඒ රත්මලාන තංගල්ල මාතර හලාවත කොළඹ මැගසින් බන්ධනාගාරය මහරගම අපේක්ෂාරෝහල වටරැක සුනිත විද්‍යාලය හා නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යන ස්ථානවලදී. ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන ප්‍රතිප්‍රකාශය මේ මාවට පත් කරනවා. අයිබෝවන්.